ආයුබෝවන් ඔන්ලයින් මැකැනික්ස් YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. අපේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න කියලා අපි ඔබට මතක් කර සිටිනවා. ඉතින් අද අපි ඉදිරිපත් කරන බලාපොරොත්තු වෙන්නේ මේ දවස්වලදී ඔබට ඉතාමත් වැදගත් වෙන වීඩියෝ එකක්. ගොඩක් දෙනෙක් මගෙන් අහලා ඉඳලා තිබ්බ ප්‍රශ්නයක් තමයි තමන්ගේ වාහනේ බැටරිය එක බැස්සොත් ගෙදරදීම charge කරගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද කියලා. මොකද වාහනේ බැටරිය එක බැස්සොත් මේ දවස්වල රටේ තියෙන තත්ත්වයත් එක්ක බැටරිය එක charge කරගන්න තැනක් හොයාගන්න හරිම අමාරුයි. ඒ වගේම වාහනේ පැදවීමත් අඩු නිසා වාහනේ බැටරිය බැසීම ඉතාමත් පහසු වීම සිදු වෙන්න පුළුවන්. මේ වෙනකොටත් ඔබගේ වාහනේ බැටරිය එක බැහැලා නම් මේ වීඩියෝ එක ඔබට ඉතාමත් වැදගත් වේවි. ඉතින් අද අපි ඔබට පෙන්වන්නට යන්නේ ලැප්ටොප් charge එකක් භාවිත කරමින් ඔබගේ වාහනේ බැටරිය එක charge කරගන්න ආකාරය පිළිබඳවයි. මේ සඳහා ඔබට ලැප්ටොප් charge එකක් අවශ්‍ය වෙනවා. වයර් කෝඩ් එකක්. ඒ වගේම බෝඩ් 12 වාහන බල්බ් එකක් ඔබට අවශ්‍ය වෙනවා. ඒ වගේම ඔබ සතුව තිබේ නම් වෝල්ටේජ් එක බලා ගැනීමට වෝල්ටේජ් මීටරයකුත් ඔබට භාවිත කරන්නට පුළුවන්. මුලින්ම ඔබගේ ලැප්ටොප් charge එකේ වෝල්ටේජ් එක සහ ඉන් ජෙනරේට් කරන ඇම්පියර් ප්‍රමාණය හඳුනා ගන්න. මෙය වොට් 18.5ක් සහ ඇම්පියර් 3.5ක charge එකක්. ඉන්පසු ලැප්ටොප් charge plug pins වල පොසිටිව් සහ නෙගටිව් කනෙක්ෂන්ස් හඳුනාගත යුතුයි. මෙහි තිබෙන පිටත කොටස නෙගටිව් කරන්ට් එකද ඇතුළත පින් එක පොසිටිව් කරන්ට් එකද ලබා දෙනවා. මේ පැහැදිලිව හඳුනා ගැනීම ඉතාමත් වැදගත්. දැන් අපි මුලින්ම බැටරියේ නෙගටිව් ටර්මිනල් එකට සම්බන්ධ කරන බලාපොරොත්තු වෙන වයර් එක ලැප්ටොප් charge එකේ නෙගටිව් කොටසට සම්බන්ධ කරමු. සම්බන්ධ කළ පසු වයර් එක හොඳින් තද කර ගැනීමටත් මතක තබා ගන්න. ඉන්පසු බැටරිය එකේ පොසිටිව් ටර්මිනල් එකට සම්බන්ධ වන වයර් එක බල්බ් එකේ එක වයර් එකකට සම්බන්ධ කරන්න. බල්බ් එකේ අනිත් වයර් එන්ඩ් එක ලැප්ටොප් charge එකේ පොසිටිව් පින් එකට සම්බන්ධ කරන්න. මෙමගින් අපි බලාපොරොත්තු වෙන්නේ බල්බ් එක ෆියුස් එකක් ලෙස යොදා ගැනීමයි. ඒ වගේම බැටරිය එක charge වීම බල්බ් එකේ පත්වීම මගින් ඔබට බලා ගන්නට පුළුවන්. මේ ඉතාමත් පහසු වයරින් එකක්. සරලවම අපි කරේ ලැප්ටොප් charge එකේ පොසිටිව් සහ නෙගටිව් කනෙක්ෂන්ස් අමතර වයර් දෙකකට සම්බන්ධ කිරීමයි. පොසිටිව් වයර් එක පමණක් බල්බ් එකක් හරහා සම්බන්ධ කර තිබෙනවා. ඒ වගේම වයර් එකිනෙකට සම්බන්ධ කර ඇති සියලුම ස්ථාන වයරින් ටේප් යොදා ගනිමින් හොඳින් සම්බන්ධ කිරීමට මතක තබා ගන්න. මේ තියෙන අපි දැන් කරපු වයරින් එක එක්ස්ප්ලේන් කරන සරල ඩයග්‍රෑම් එකක්. හරි, දැන් අපි වැඩේ පටන් ගමු. මුලින්ම ඔබ charge කිරීමට බලාපොරොත්තු වන රථයේ බැටරි ටර්මිනල්ස් වලට සම්බන්ධ කර ඇති connections ගලවා ඉවත් කරන්න. ඉන්පසුව බැටරි සෙල්ස් පෙනෙන පරිදි මෙම caps ගලවා ඉවත් කරන්න. මෙම බැටරි caps ගලවා ඉවත් කරන්නේ බැටරිය charge වීමේදී ඇතිවන පීඩනය පිටතට මුදා හැරීමටයි. දැන් අපි ලැප්ටොප් charge එකට සම්බන්ධ කරපු වයර්ස් නිසි ආකාරයට පොසිටිව් සහ නෙගටිව් ගැලපෙන පරිදි බැටරි ටර්මිනල්ස් වලට සම්බන්ධ කරගමු. මේ වගේ බැටරි ටර්මිනල් ක්ලිප්ස් ඔබ ගාව නැත්නම් මෙම වයර් එන්ඩ් එක බැටරි ටර්මිනල්ස් වල හොඳින් ඇතීමෙනුත් ඔබට එය සම්බන්ධ කරගන්නට පුළුවන්. මෙම බල්බ් එකද ඔබට හොඳින් පෙනෙන ස්ථානයක රඳවා ගන්නට මතක තබා ගන්න. අපි දැන් ලැප්ටොප් charge එක ඔන් කර පරීක්ෂා කර බලමු. ඔබ ලැප්ටොප් charge එක ඔන් කළ විටම මෙම බල්බ් එක පත්තු වේවි. මෙමගින් ඔබට ඔබගේ වාහනේ බැටරිය එක charge වීම ආරම්භ වූ බව දැනගන්නට පුළුවන්. ඔබගේ දැනගැනීම සඳහා සාමාන්‍යයෙන් ඇම්ප් 40ක වගේ බැටරියක් charge වෙන්න පැය 8ක් 10ක් වගේ කාලයක් ගත වෙනවා.
සැම් 80ක වගේ බැටරියක් charge වෙන සාමාන්‍ය පැය 18ක් 20ක් වගේ කාලයක් ගත වෙනවා. මීට අමතරව බැටරිය එක හොඳින් charge වී ඇතනම් මෙම බැටරි cells වලින් උබුළු දමනව ඔබට නිරීක්ෂණය කරන්නට පුළුවන්. ඔබ සතුව වෝල්ට් මීටර් එකක් තිබේ නම් එමගින්ද ඔබට ඔබගේ බැටරියේ charge වීම බලා ගන්නට පුළුවන්. බැටරිය charge වීම අතරතුරදී home washing පෑයකට වරක්වත් බැටරිය පරීක්ෂා කිරීම ඉතාමත් වැදගත්. එපමණයි. මම හිතනවා මේ වීඩියෝ එක ඔබගේ දැනුමට වැදගත් යමක් එකතු කරා කියලා. Online Mechanics YouTube channel එක සමග එකතු වුවට ස්තුතියි.